මේ වෙලාවේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් මොකද්ද පටන් ගන්න සුදුසුම පැත්ත? මොකද්ද මේ හොතරම යන ඒරියා එක? මං හිතන්නේ ඇත්තටම ඔන්ටොපොලොමිය බිස්නස් එකක් පටන් ගන්නවා නම් වඩා වැදගත් වෙන්නේ අර මේ වෙලාවේ යන ට්‍රෙන්ඩ් එක හෝ මේ වෙලාවේ යන දේට වැඩිය තමන් අවබෝධ කර ගැනීම තමන්ගේ ෆැෂන් එක මොකද්ද. මේ වෙලාවේ මේ වාතාවරණය ගොඩක් බිස්නසස් වල ගොඩක් ව්‍යාපාර වල අමාරු වාතාවරණයක්. එතනදී ඔවුන් මේ වෙලාවේ මං හිතන විදිහට පොඩි සර්වයිවල් මූඩ් එක අල්ලාගෙන ඉන්න හෝල්ඩ් ඔන් මූඩ් එක තමයි ඉන්න අවශ්‍ය වෙන්නේ. ලංකාවේ මුදල් ගෙවීමක් කරන්න පුළුවන් QR එකක් තියෙන ඕනම තැනක helakuru app එක පාවිච්චි කරලා ගෙවන්න පුළුවන් පහසුකම් මේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යවසායකත්වයක් කියලා කියන්නේ හැමතිස්සෙම entrepreneurship කියන එක සමාජයේ තියෙන ප්‍රශ්න ගැටලු වලට නිර්මාණාත්මක අදහස් තුලින් විසඳුම් සෙවීම ඔස්සේ ධනයක් උපද ක්‍රමයක්. අද දවසෙත් එකතු වෙලා ඉන්නේ ඩොලර් චැලෙන්ජ් වීඩියෝ සීරීස් එකට. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේදී අපි කතා කරන්නේ විශේෂයෙන්ම ලංකාවට මේ මොහොතේ ඩොලර් ගේන්නේ කොහොමද? මොකද ලංකාවේ ඇතුලේ කරන වැඩවලින් ඩොලර්ස් අපිට ලොකු ප්‍රමාණයක් ගේන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි සාකච්ඡාවට කතා කරලා තියෙන්නේ මීට කලුත් අපේ channel එක ඉදිරියේ එහෙම නැත්නම් channel එකට ආපු ලංකාවේ ලොකු වෙනසක් කරපු පුද්ගලෙක්. විශේෂයෙන්ම ලංකාවේ ජනගහණයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයකට මේ වෙනකොට ඔහුගේ ඇප් එක භාවිතා කරනවා කියලා කිව්වොත් මම නිවැරදි. විශේෂයෙන්ම ලංකාවේ නිවුස් ඇලර්ට් වලට තිබුණු මාකට් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරපු පුද්ගලයා කියලා කිව්වොත් මම නිවැරදි. ඒකට හේතුව තමයි අද වෙනකොට මම වුණත් නිවුස් බලන්න නැති තත්ත්වයට ඇවිල්ලා තියෙනවා මේ ඇප් එක නිසා. ඒ වගේ ලංකාවේ සම්පූර්ණයෙන්ම බිස්නස් මොඩියුල්ස් ඔක්කොම අනිත් පැත්ත හරවපු පුද්ගලෙක් එක තමයි අද දවසේදී කතා කරන්නේ. ඉතින් මේ සාකච්ඡාව මම හිතන ඔයාට වැදගත් වෙයි. මොකද මේකේ එහෙම නැත්නම් ඔහු විසින් අඳුරලා දීලා තියෙන ප්‍රොඩක්ට්ස් වලින් මේ වෙනකොට අපිට ඩොලර් මිලියන ගාණක් අවශ්‍ය නම් ගේන්න පුළුවන්. ඔබේ ව්‍යාපාරයට මේක යොදා ගන්න පුළුවන් වෙයි කියලත් මම විශ්වාස කරනවා. ඉතින් ඔබ දන්නවා කවුරු ගැනද මම මේ කතා කරේ කියලා? විශේෂයෙන්ම helakuru කියන කිව්වොත් ඔබ හැමෝම දන්නවා. හැබැයි අද වෙනකොට helakuru වලට එහා ගිහිල්ලා payhere, shopphere මේ වගේ සංකල්ප ගණනාවක් ලංකාවට අඳුරලා දුන්න ධනික පෙරරත් එක්ක තමයි අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ධනික දෙවෙනි වාරයටත් business advisor channel එකට අයබෝන් කියලා පිළිගන්නවා. අයබෝන් ඉරාජ්. ධනික අපි මෙහෙම පටන් ගමු. solutions ගොඩක් ගැන කතා කරන්න තියෙනවා. හැබැයි ඊට කලින් අපි ගොඩක් අමාරු කාලෙක හිටියේ. කොවිඩ් වලින් පස්සේ අපි තවත් අමාරු තත්ත්වයකට වැටුණා. හැබැයි මම දැක්කා ඔයා ගොඩක් සාර්ථක වෙලේ කරා යනවා මේ crisis එකකදී. එහෙම නැත්නම් මේ තියෙන time එකේදී මේ අපි ලංකාව අමාරුයි කියලා කියන වෙලාවේදී බිස්නස්මන් කෙනෙක් විදිහට මොනවාද පාවිච්චි කරන්න ඕන, මොනවාද පාවිච්චි කරපු ස්ට්‍රැටජිස් මොනවාද කියන එක පොඩ්ඩක් කතා කරලිමු අපි. ඔව් රජ්, හැතරම මම විශ්වාස කරන විදිහට මේ වගේ කාලයක, ඒ කියන්නේ අර්බුදයක, එහෙම නැත්නම් අපි නොහිතූ අනපේක්ෂිත ප්‍රශ්න ගැටලු මතුවෙන කාලෙක මේ එම්පති කියන එක, එහෙම නැත්නම් සහකම්පණය, අනිත් අය ගැන අන් අයගේ අන්යට සංවේදී වෙලා ඔවුන්ගේ අවශ්‍යතාවල් අඳුරගෙන වැඩ කරන එක ඉතාම වැදගත්. ඉතින් ඇත්තටම අපි පෞගේ දවස්වල කොවිඩ් කාලේ ඉඳන් මේ පෞගේ වාතාවරණ තත්ත්වය තුළ වුණත් මෙන්න මේ එම්පති කියන එකෙන් තමයි ගොඩක් අපේ ව්‍යාපාර කටයුතු සහ ප්‍රොඩක්ට්ස් පැත්තෙන් ඉස්සරහට අරගෙන ගියේ. උදාහරණ කීපයක් කිව්වොත් එහෙම මේ ඔයාලා දකින්න ඇති helakuru වලින් අපි කොවිඩ් කාලෙදී අලුතෙන්ම සර්විස් එකක් අඳුරලා දුන්නා ඊට අදාළ කොරෝනා තතු කියලා. ඉතින් ගොඩක් මිනිස්සු ඒක හරහා දැනුවත් වුණා. ඒ වගේම මේ පෞගේ ඉන්ධන අර්බුදයේදී අපි එතනදී මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වලට විශේෂයෙන්ම මේ කාලීන අවශ්‍යතාවයන් අලුතින් එන ප්‍රශ්නවලට අලුතින් එන අවශ්‍යතාවයන්ට විසඳුමක් විසඳුම් විදිහට අපි helakuru වලින් ඉන්ධන සිටියම කියලා ෆුවල් මැප් කියලා එකක් අලුතින් අඳුරලා දුන්නා. ඉතින් ඒකත් මිනිසුන්ට ගොඩාක් අපේ helakuru බ්‍රෑන්ඩ් එකත් එක්ක, එහෙම නැත්නම් helakuru කියන දේත් එක්ක මිනිසුන්ගේ තියෙන බැඳීම, ලොයලිටි එක වැඩි වෙන්න ලොකු හේතුවක් වුණා. ඒ වගේම අපි තව තවත් දේවල් කීපයක් කරලා තියෙනවා අපේ ඉහිය සහ අපේ අනිත් අංශවලිනුත් මේ මිනිසුන්ගේ කාලීන අවශ්‍යතාවයන්ට අලුතින් එන ප්‍රශ්න වලට අලුතින් පැන නගින දේවල් වලට සංවේදී වෙලා පිළිතුරු සැපයීම තුළින්. ඔව් ධනික, මම ඒ අතරම හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ ප්‍රොඩක්ට්ස් ගැන. ඒ වගේම තමයි මේ එකේ ගන්න තියෙන අයිඩියා එක තමයි මේ වෙලාවේ මිනිසුන්ගේ තියෙන අවශ්‍යතාවය හරියට කේට කරන්න ඕනේ කියලා කතාව.
දනික මට මතක විදිහට අපි 2019 18 19 කාලය තුළත පළවෙනි වීඩියෝ එක කරනකොට හෙලකුරු එකට අලුතින් එකතුනේ සිතලු කියන එක මතක ඇති ඒ ඊට පස්සේ හද වෙනකොට අපිට මේ වෙනකොට ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන එසන පොඩක් එසන ගැන අපි කතා කරලා විවද ඔව් අපේ සමහර වෙලාවට අපි කියන්නේ ප්‍රොඩක්ට් එකක් පැත්තෙන් ගත්තොත් එහෙම මේ ප්‍රොඩක්ට් එක රෝඩ් මැප් එක සමහර වෙලාවට වෙනස් කරන්න සිද්ධ වෙනවා පොඩ පොඩ වටපිටාවේ අපේ බාහිර පරිසරයේ බාහිර වාතාවරණයේ වෙනස් වීම එක්ක ඉතින් ඒත් එක දෙයක් තමයි අතරම උනේ සිතලු කියන එක අපි පටන් ගත්තා ඒක ටික ටික අපි අර බීජය වපුරලා තින්නේ ටික ටික පැලවෙන්න ඉඳ දීලා තින්නේ තාම ඒකේ ඉදිරි කටයුතු මේ වෙනකොට සැලසුම් කරගෙන යන ගමන් තමයි සිතලු තියෙන්නේ හැබැයි කාලීන අවශ්‍යතා මත විශේෂයෙන්ම මිනිසුන්ගේ මේ තොරතුරු වලට තියෙන අවශ්‍යතාවයේ වැඩිවීමත් එක්ක අපි එසන වලට ඊට වැඩිය අපි ප්‍රමුඛත්වය දීලා කටයුතු කරා පෞගිය කාලය තුළ එසන කියන එක ගත්තොත් එීම අපි එසන අඳුන්වලා දුන්නේ මේ ඒකත් ඇත්තටම මේ ඩිජිටල් යුගයේ කාලීන අවශ්‍යතාවයක් විදිහට මොකද ඔබ දන්නවා දැන් අපි හිතමු මිනිස්සු මීට කලින් තොරතුරු ලබා ගත්තේ සමහර වෙලාවට අපි හිතමු නිවුස් කියලා ඒකට තොරතුරු ලබා ගත්තේ දැන් අද දවසේ වෙන දේවල් අද රෑට ටීවී එකේ හරි එහෙම නැත්නම් හෙට උදේ පත්තරෙන් හරි ඒ වගේ තමයි දැනගත්තේ හැබැයි මේ සමාජ මාධ්‍යයන් එක්ක සෝෂල් මීඩියා එක්ක මිනිසුන්ට දැන් එච්චර කල් ඉන්සගෙන ඉන්න බෑ මේ වෙනාවේ වෙන දේ මේ වෙලාවෙම දැනගන්න අවශ්‍යයි ඉතින් අන්න ඒකට ඩිජිටල් තාක්ෂණය යොදාගෙන දීපු විසඳුමක් විදිහට තමයි අපි එසන හඳුන්වලා දුන්නේ එසන විශේෂත්වයක් කියන්නේ එසන අන්සේවා එක්ක අනන්‍යව ඉස්සරහට යන මූලිකම හේතුව තමයි අපි එතනදී ෆලෝ කරන ප්‍රැක්ටිසස් කීපයක් තියෙනවා ගයිඩ්ලයින්ස් කීපයක් තියෙනවා එකක් තමයි මේක මොබයිල් ෆස්ට් නිවුස් සර්විස් එකක් නිව් මීඩියා සර්විස් එකක් විදිහට යන්නේ එතකොට මේකේ වැල්පටාරක් නැහැ මේක සම්පූර්ණයෙන්ම අපි කියන කියන්නේ ෆැක්ට් එක විතරයි අපි හැමතිස්සෙම රිපෝට් කරන්නේ ඉන්සිඩන්ට් රිපෝර්ටිං වලට විතරයි අපි ફોકસ කරන්නේ අපි විශේෂාංග ලිපි හෝ අර ඇනලිසිස් විශ්ලේෂණ අපි වාර්තා කරන්නේ නැහැ මේක හරහා යන්නේ ඉන්සිඩන්ට් රිපෝර්ටිං එහෙම නැත්නම් මේ සිද්ධි ෆැක්ට්ස් වාර්තා කරන එක විතරයි ඒකත් අපි හැමතිස්සෙම පරිසම් කරනවා මේකේ සිද්ධිය subjectively නැතුව ඒ කියන්නේ විවිධ පාර්ශ්වයන්ගේ මතවාද එකතු කරන්න නැතුව objectively ඒ කියන්නේ ඒ සිද්ධිය නිර්පේක්ෂව වාර්තා කරන්න මොකද්ද උනේ ඒක විතරයි අපි වාර්තා කරන්නේ ඒ ඔස්සේ අත්‍තරම අපිට අර ලේබල් ලැබෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා මොකද වෙන්නේ මොකද්ද ඒක විතරයි අපි වාර්තා කරන්නේ බොහොම සරලව කෙටියෙන් වැල්වටාරක් නැතුව ඔන්නක තමයි අත්‍තරම එසනේ සුවිශේෂීතාවය ඒක අනිත් අයට වඩා වේගවත් වෙලා තියෙන්නේ ෆාස්ට් වෙලා තියෙන හේතුව තමයි මේක සම්පූර්ණයෙන්ම ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් කරලා යන්නේ නිවුස් රිපෝටර්ස්ලා අලුත් තොරතුරු වාර්තා කරන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක හරහාමයි ඒක රිවීව් කරලා අපි මිනිසුන්ට නොටිෆිකේෂන්ස් විදියට යවන්නේ පබ්ලිෂ් කරන්නේ ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ සම්පූර්ණ ඩිජිටල් සිස්ටම් එකක් සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක් හරහා. ඒ නිසා අපිට වෙන අනිත් ගොඩක් දේවල් ගොඩක් මාධ්‍යයන්ට වඩා වේගවත්ව අපිට මිනිස්සුන්ට තොරතුරු ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ වෙනකොට ලංකාවේ මිනිස්සු අලුත් තොරතුරක් දැනගන්න පළවෙනි පුවත් ප්‍රබවය නැත්නම් ෆස්ට් නිවුස් සෝස් එක බවට එසන පත් වෙලා තියෙනවා ඉතින් අද වෙනකොට. ඒක ඒක සම්පූර්ණයෙන්ම ඇතදානික හැබැයි ඊට වඩා මට තියෙනවා මේකේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඔයා කමෙන්ට්ස් කරන්න දීලා තියෙනවා. ඒ කමෙන්ට්ස් බලුවහම අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔව්. එතන කරපු දේ තමයි අතරම අපි දකිනවා අපි සාම්ප්‍රදායික මාධ්‍යවල මේ ඩිරෙක්ට් ෆීඩ්බැක් එක. ඔව්. සාම්ප්‍රදායික මාධ්‍යයන් නම් කිසිම වන් වේ යන්නේ. එතකොට යම් කිසි පාර්ශ්වයක් විසින් තොරතුරු වාර්තා කරනවා විතරයි ඔවුන්ගේ මතවාදම තමයි ඔය තොරතුරට පුරවන්නේ. මෙතනදී අපි එක වෙනස් කරලා මේක බයිවේ නිවුස් එකක් විදියට තමයි යන්නේ. ඒ කියන්නේ නේද? ඒ කියන්නේ බයිඩිරෙක්ෂනල්. ඒ කියන්නේ අපි වාර්තා කරන්නේ ෆැක්ට් එක විතරයි. යම් කිසි සිද්ධිය විතරයි. අපි මිනිස්සුන්ට ඔවුන්ගේ මතවාද එක් එක් කණ්ණාඩි වලින් වෙන්න පුළුවන්. එක් එක් වපසරියෙන් වෙන්න පුළුවන්. ඔවුන්ගේ මතවාද ඒ අදාළ තොරතුරු වලට අදාළව පළ කරන්න අපි අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අලුත් අත්දැකීමක් අපේ මිනිස්සුන්ටත් නිර්මාණය වෙනවා විශේෂයෙන්ම ෂොපිය ඉවෙන්සිය කියලා තේනවා ඉවෙන්සිය.lk ඉතින් මේ හිය කියන කැලල සාමාන්‍යයෙන් මම හිතන්නේ දනිකට ආවේනික වෙලා තියනවා දැන් පේහිය ඇවිල්ලා තියෙනවා අපි මේ වෙලාවේ පොඩ්ඩක් කතා කරමු
ශොප්පිය විශේෂයෙන්ම ලංකාවේ තියෙන ව්‍යවසායකයන්ට තියෙන ලොකු ප්ලැට්ෆෝම් එකක් මේක. මේ ගැන අපි අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕනේ. මොකද මේක බලන ලංකාවේ වගේම විදේශ රටවල ඉන්න අයටත් මේක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඒ අපි එකින් එකට යමු. අපි පටන් ගමු ශොප්පිය වලින්. ඔව් විදේශ මම මේ ඇත්තටම මේ ඩොලර් අර්බුදය මම නැත්තම් මේ වෙනකොට අපේ රටේ ඩොලර් මදිපාඩුව නැතිවීමට අපි අපේ පැත්තෙන් ඇත්තටම අපි කරලා තියෙන දේවල් කීපයක් මම බෙදාගන්න කැමති. ශොප්පිය ඇත්තටම එකක්. මේ තත්ත්වය ගත්තොත් එහෙම මේ තත්ත්වේ පොඩ්ඩක් ඒ කියන්නේ අපි විශ්ලේෂණය කරොත් අපිට වෙලා තින්නේ ඇත්තටම අපි හැමතිස්සෙම රටක් විදියට කරන ආනයනන් වැඩි වෙලා තිනවා අපනයනන් අඩු වෙලා තිනවා. ඒකට අපිට මේකෙන් මගහරවා ගන්න අපේ මට්ටමින් කරන්න පුළුවන් දේ තමයි පුළුවන් තරම් අපි අපනයන වැඩි කරගන්න ගමන් එම නැත්තම් රටට විදේශ විනිමය එන්න තියෙන මාර්ග පුළුල් කරගන්න ගමන් අපි රටෙන් විදේශ විනිමය එළියට යන මාර්ග පුළුවන් තරම් බලක්ව ගන්න ඕන. ඒක තමයි අතරම අපි දකින අපේ මට්ටමේ කරන්න පුළුවන් දේ. ඉතින් ඒ සඳහා අපි දේවල් කීපයක් කරලා තියෙනවා අපේ සියලුම ප්‍රොඩක්ට් සඳහා. එකක් තමයි අතරම අපි මෙතනදී අතරම අපි දායක වෙන්නේ ඍජුව ඩොලර්ස් ලංකාවට ගේන පාර්ශ්වයකට වඩා ලංකාවට ඩොලර්ස් ගේන අයට පහසුකම් සලසන පාර්ශ්වයක් විදියට ෆැසිලිටේටර් කෙනෙක් විදියට. ඒතර ඇතරම පේහියර් වලින් විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. පේහියර් පටන් ගත්ත දවසේ ඉඳන් ඇතරම අපි ටෙක්නිකලි සපෝට් කරා ඩොලර් පේමන්ට්ස් එහෙම නැත්නම් ෆොරින් කරන්සි පේමන්ට්ස් ලංකාවට ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් ගේට්වේ එකක් විදියට. ඉතින් ඒ ඔවුන්ට ඒ කියන්නේ එක්ස්පෝර්ටර්ස්ලාට අපනයන කරුවන්ට ඒක භාණ්ඩ අපනයනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සේවා අපනයනයක් වෙන්න පුළුවන්. අපි දන්නවා ෆ්‍රීලාන්සින් වෙන්න පුළුවන්, නැත්නම් සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන්. ඒවත් ඇත්තටම සේවා අපනයනයක්. අන්න ඒ වගේ අයට තමන් පිටරටට සපයන සේවාවේ හෝ භාණ්ඩේ හෝ අදාළ ගෙවීම පේමෙන්ට් එක ඔන්ලයින් ලබා ගන්න පේහිය පහසුකම් සලසනවා. ඉතින් ඔවුන්ට මේ තවදුරටත් සහයක් විදියට අර මම මුලින්ම කිව්වා වගේ මේ සහ කම්පණයේ නෙම්පති එක භාවිතා කරලා අපි හිතපු දේ තමයි මේ වෙලාවේ මේ වාතාවරණය ගොඩක් බිස්නසස් වල ගොඩක් ව්‍යාපාර වල අමාරු වාතාවරණයක්. ඒතකොට ඔවුන්ට යම් යම් සහනයක් නොලැබුණොත් මේ වෙලාවේ ව්‍යාපාර වැටෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ නිසා අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරලා අපි ගන්න ගාස්තුව මේ පේමන්ට් ප්‍රොසෙසින් එකේදී අපි ගන්න ගාස්තුව අපි සියලුම ගාස්තු අඩු කරලා තියෙනවා මාස 3ක කාලයකට. මේ ලයිට් ප්ලස් ප්‍රීමියම් පැකේජස් තුනේම ගාස්තු සෑහෙන ප්‍රමාණයකින් අඩු කරලා තියෙනවා අපි. අපේ මාර්ජින් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා ඔවුන්ට ශක්තියක් වෙන්න මේ පුළුවන් තරම් එක්ස්පෝර්ට් කරලා ලංකාවට විදේශ විනිමය ගේන ප්‍රමාණයන් වැඩි කර ගන්න. ඒක ඇත්තරම පේහිය වලින් අපි කරපු දෙයක්. ෂොප්පිය ගේන්නේ ඇත්තරම භාණ්ඩ අපනයන කරුවෙක්ට. ඒ කියන්නේ මොනා හරි ගුඩ්ස් එක්ස්පෝර්ට් කරන කෙනෙක්ට තමන්ගේ භාණ්ඩ ඔන්ලයින් ලිස්ට් කරලා ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ ලිස්ට් කරලා විදේශ කස්ටමර්ස්ලා ෆොරින් කස්ටමර්ස්ලා ආකර්ෂණය කරගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ඊ-කොමර්ස් ස්ටෝ එකක් හදාගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් කලින් ඇත්තටම අපි මේක ෂොප්පිය එක අඳුනලා දුන්නේ කොවිඩ් කාලේ අපේ සිල්ලර කඩ සාප්පු වලට ඇත්තටම තමන්ගේ අර ඒ වෙලාවේ මේ ලොක්ඩවුන් සිටුේෂන් එකත් එක්ක මතුවෙච්ච අවශ්‍යතාවය තුළ. ඉතින් මේ වෙනකොට ඇත්තටම මේක අපි ඉම්ප්‍රූව් කරලා තිනවා. එක්ස්පෝර්ටර්ස් ලාට වුණත් තමන්ගේ ප්‍රොඩක්ට්ස් ලිස්ට් කරලා ඩොලර්ස් වලින් ප්‍රයිස් කරලා ඒ කියන්නේ නැත්නම් විදේශ මුදල් වලින් ඒක මිල ගණන් දාලා විදේශීය පාරිභෝගිකයින්ගෙන් ඕඩර්ස් ලබා ගන්න. ඒත් එක්කම ඒකට පේහිය කනෙක් කරොත් එහෙම ඒ ඕඩර්ස් වලට පේමන්ට් එකත් ඩොලර්ස් වලින්ම ලබා ගන්න. එතනින් එහාට අපි මේ වෙලාවේ ඇත්තටම ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා අපේ ඔල්රෙඩි ඉන්න එක්සිස්ටිං පේහිය මර්චන්ට්ස් ලගිනුත් මේ ඩොලර් වලින් තමන් ලබා ගන්න පේමන්ට් එක තමන් ලබා ගන්න ගෙවීම් දැනට අපේ ඩොලර්ස් වලින් ලබා ගන්න පුළුවන් වුණාට ඒක ඔටෝමැටිකලි රුපීස් වලට කන්වර්ට් වෙලා තමයි තමන්ගේ රුපී account එකකට එන්නේ. ඉතින් ඒකට ගොඩක් අයගේ ඉල්ලීමක් තියෙනවා මේ තමන් ගන්න ඩොලර් පේමන්ට්ස් තමන්ගේ බිස්නස් ෆොරින් කරන්සි account එකකට එමු නැත්නම් විදේශ මුදල් ගිණුමකටම ගන්න පුළුවන් පහසුකම් ලබා දෙන්න කියලා. ඉතින් මේ වෙනකොට අපි ඒකට වැඩ කටයුතු කරගෙන යනවා අපේ partner banks එක්ක. ලබන මාසයේ වගේ ඇතුළත අපි ඒක හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතනින් පස්සේ මේ ඩොලර් payouts payout එක තමන්ගේ ඩොලර් account එකකටම ලබා ගන්න පුළුවන්කම හම්බෙනවා. ඒතර ඔය අපි කතා කරේ ඇත්තටම රටක පිටරටින් විදේශ විනිමය ලබා ගන්න පුළුවන් දේවල් අපේ මට්ටමින් අපි කරමු. අනිත්
දේ තමයි අපිට කරන්න පුළුවන්. අනිත් දායකත්වය තමයි ඇත්තම මේ අපි කලින් කතා කරපු දායකත්වය ව්‍යාපාරික ආයතන වලට කරන්න පුළුවන් දේවල්. හැබැයි ඔබ පුරවැසියෙක් නම් ඔබ පාරිභෝගිකයෙක් නම් ඔබටත් පුළුවන් දායක වෙන්න. විදේශ විනිමය ගේන්න නෙවෙයි, විදේශ විනිමය රටින් මේ දැනටමත් ගලා යන විදේශ විනිමය නවත්ව ගන්න. නවත්ව ගන්න ඔබටත් පුළුවන් දායක වෙන්න. ඒ සඳහා තමයි ඇත්තම අපි හෙලපේ අඳුන්නලා දුන්නේ පහුගිය අවුරුද්දේ. ඉතින් හෙලපේ ඇත්තම අපි අඳුන්නලා දෙනකොටම අපි කිව්ව දෙයක් තමයි මේ මේක අඳුන්නලා දෙන්නේ දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක්. අපේ රටේ ඇතුළේම ප්‍රොසෙස් කරලා අපේ රට ඇතුළේම තාක්ෂණය යොදාගෙන ගෙවීම් පහසු කරන්න ක්‍රමවේදයක් විදිහට අපි අඳුන්නලා දෙන දෙයක් කියන එක. ඉතින් මේ හෙලපේ වගේ ඩිජිටල් දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ඔබ භාවිත කරන්න ඔබ දායක වෙනවා මේ කාඩ් පේමන්ට්ස් නිසා රටෙන් එළියට ගලාගෙන යන ලොකු විදේශ විනිමය ප්‍රමාණයක් රටෙන් එළියට යන්නේ නැතුව ඒක රට ඇතුළෙම ඉතුරු කරගන්න. ඉතින් හෙලපේ මේ වෙනකොට අපි අඳුන්වලා දීලා තිනවා තමන්ගේ දිනදා ගෙවීම් කරන්න රීලෝඩ් එකක් වෙන්න පුළුවන්, බිල් ගෙවීමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔන්ලයින් ගෙවීමක් වෙන්න පුළුවන්, මේ වගේ දේවල් කෙවන්න. එතන ළඟදිම ගොඩක් දුරට මේ මාසයේ අග වෙද්දී අපි ඒක අඳුන්වලා දෙනවා තමන්ගේ මේ වටපිටාවේ ගෙවීම්, සුපර් මාකට් එකකට ගිහිල්ලා එහෙම නැත්නම් හයිවේ එකේ ටෝල්ෆී එකේදී ගෙවන්න. මෙන්න මේ වගේ ලංක කිව්වාක් තියෙන QR එකක් තියෙන ඕනම තැනක මම මේ විදිහට කිව්වොත් ඉවරදී ලංකාවේ මුදල් ගෙවීමක් කරන්න පුළුවන් QR එකක් තියෙන ඕනම තැනක helakuru app එක පාවිච්චි කරලා ගෙවන්න පුළුවන් පහසුකම අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ මාස අග වෙනකොට. ඉතින් එතනින් පස්සේ එතකොට ඔබට තවත් මේකට දායක වෙන්න පුළුවන් පුරවැසියෙකු විදිහට, පාරිභෝගිකයෙකු විදිහට ඔබ කරන හැම මේ ලංකා QR එකක් නැත්නම් QR එකක් හරහා කරන ගෙවීමකදීම ගනුදෙනුවකදීම ඔබ දායකත්වයක් ඔබට දායකත්වයක් දක්වන්න පුළුවන් මේ රටෙන් එළියට යන විදේශ විනිමය ප්‍රමාණයක් රට ඇතුළේ ඉතුරු කරගන්න. ඉතින් මම හිතන්නේ මේ දේවල් ඇත්තටම අපේ මට්ටමින් අපි කරපු දේවල්. ඒක හැබැයි තනියම අපිට කරන්න බෑ. මොකද මේ පාර්ශ්වය මේ දෙපැත්තෙදිම අපි දායක වෙන්නේ පහසුකම් සලසන්නෙක් විදියට, ෆැසිලිටේටර් කෙනෙක් විදියට. ඒක තරහා ව්‍යාපාර අපේ දේවල් භාවිත කරලා ඒකෙන් ප්‍රයෝජන ගත්තොත් තමයි ඒක ඇත්තටම වැඩේ වෙන්නේ. පාරිභෝගිකයොත් අර අපි අඳුනවල දීපු දේ භාවිත කරොත් විතරයි ඇත්තටම වැඩේ වෙන්නේ. ඉතින් ඒ නිසා මේක තනිව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, අපිට එකතු වුණොත් අපිට අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක්. මම හිතන්නේ දනික එක ගොඩක්ම වැදගත් අන්තිමේදී කතා කරපු එක මේ වෙනකොටත් මේ කාඩ්පත් මගින් ගෙවීම් කරලා අපි නොදැන හිටියට, ඒ කියන්නේ මේ වෙනකන් අපි භාවිතා කරපු ප්‍රසිද්ධම ආයතන සන්නම් නාම දෙක මම කියන්නේ නැහැ, ඔබ දන්නවා. ඉතින් ඒ හරහා ගෙවීම් කරනකොට විදේශ රටවලට යන විශාල විදේශ විනිමයක් QR ක්‍රමය හරහා නවත්ත ගන්න පුළුවන්. විශේෂයෙන්ම හෙලපේක මේ වෙනකොට භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙන්නත් ඒක හේතු වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. දනික ඊළඟට මම පොඩක් වෙනස් පැත්තකට එන්න යනවා. මේ වෙලාවේ ලංකාවට ඩොලර් ගේන එක, ඒ කියන්නේ ලංකාවට ඩොලර් ගේන එකේදී මම කතා කරන්නේ විශේෂයෙන්ම ලංකාවෙන් සර්විස් ප්‍රොවයිඩ් කරන අය ඉන්නවා ගොඩාක් විදේශ රටවලට. මේකට පේහිය එක කොහොමද යූස් කරගන්නේ කියලා පොඩ්ඩක් කියමු. මොකද මම මේ පේහිය ගැන වැඩිපුර කතා කරන්න හිතුවේ, මොකද අපි බැංකුත් එක්ක බැලුවාම අපිට පේමන්ට් ගේට්වේ එකක් ගන්නකොට විශාල මුදලක් වැය වෙනවා. නමුත් ඊට වඩා අඩු මුදලකට පේහියකින් ගන්න පුළුවන්. මොකද බිස්නස් ඇඩ්වයිස් අපි භාවිත කරන නිසා මම මේක ගැන හොඳටම දන්නවා. ඒක නිසා අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. විශේෂයෙන්ම ෆ්‍රීලාන්සර් කෙනෙකුට මේ වෙලාවේ ඩොලර් වලින් සල්ලි ගේන්න පුළුවන් ක්‍රමේ එයා කොහොමද ඉක්මනින්ම කරගන්නේ කියන කාරණාව. අනිවාර්යෙන් විරාජ්, බොහොම සතුටේ සඳහන් කරපු එක බිස්නස් ඇඩ්වයිසර් අපේ පේහිය භාවිතා කරන්න කියන එක අපිට ඇත්තටම ආඩම්බරයක්, ඔබට සේවාව සලසන්න ලැබිච්ච එක. ඉතින් පේහිය හරහා ඔබ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගුඩ්ස් එක්ස්පෝර්ට් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට පේහිය වල විශේෂත්වය තමයි ඔබට ආරම්භක වියදමක් නැහැ, සෙටප් කෝස්ට් එකක් මොකුත් නැහැ පේහිය එක ගෙවීම් ලබා ගන්න. අපේ ඇත්තරම තියෙන්නේ ඔන්ලයින් ඔන්බෝඩින් ප්‍රොසෙස් එකක්. ඕනම කෙනෙක්ට තමන්ට ඩොලර්ස් වලින් එහෙම නැත්නම් රුපීස් වලින් ඔන්ලයින් පේමන්ට්ස් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් payhere.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඔබේ account එක සාමාන්‍ය දවස් 3-4ක් ඇතුළත review වෙලා approve වෙනවා. approve වුණාට පස්සේ ඔබට පුළුවන් ඔබට ගැළපෙන service plan එකක් select කරගන්න. ඒතකොට අපි අඳුනලා දෙනවා payhere lite, payhere plus. දැන් මම පොඩි බාධා කිරීමක් කරන්න. plans තුනක්. ඔව් පොඩි බාධා කිරීමක් කරන්න. අපිට දැන් අර BR එකක් අවශ්‍ය වුණා ඉස්සර. දැන් ෆ්‍රීලාන්සර් කෙනෙකුට BR එක නැතුව යන්න පුළුවන්ද?
ෆ්‍රීලාන්ස් කෙනෙක්ට දැනට ඇත්තටම හෙලපේ පේමන්ට් මෙතඩ් එක අපේම පේමන්ට් මෙතඩ් එකක් නිසා හෙලපේ පේමන්ට් මෙතඩ් එක හරහා පමණක් පේමන්ට්ස් ලබා ගන්න VR එකක් නැතුව දැන් වේහිය ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. හැබැයි කාඩ් පේමන්ට්ස් ගන්න අවශ්‍යයි නම් තවදුරටත් VR එකක් අවශ්‍ය කරනවා. මොකද ඒක පාර්ශ්ව බැංකු විසින් අවශ්‍ය කරන පාර්ට් බැංක්ස් වලින් එන රික්වයර්මන්ට් එකක් නිසා. හැබැයි ෆ්‍රීලාන්ස් කෙනෙක් වුණත් ඒකෙන් අපි බාධාවක් නැහැ. මොකද අපි තනිපුද්ගල ව්‍යාපාර සෝල් ප්‍රොප්‍රයිටර්ෂිප් කියන බිස්නස් කැටගරි එක තියෙනවා. රජයේ ලියාපදිංචි වෙන්න පුළුවන්. එතකොට ෆ්‍රීලාන්ස් කෙනෙක් වුණත් සෝල් ප්‍රොප්‍රයිටර් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න පුළුවන් නම් තනිපුද්ගල ව්‍යාපාරයක් විදිහට රෙජිස්ටර් කරගන්න පුළුවන් නම් ඔවුන්ට වුණත් අපේ සේවාව ලබා ගන්න පුළුවන් කාඩ් පේමන්ට්ස් ගන්න වුණත්. අපි ඇත්තරම මේ වෙනකොට තව උත්සාහයක නිරත වෙනවා මේ ෆ්‍රීලාන්සර්ස්ලා වගේ අයට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් නැති, විශේෂයෙන්ම ෆ්‍රීලාන්සර්ස්ලා සහ ටීචර්ස්ලා ටියුෂන් ටීචර්ස්ලටත් මේ අවශ්‍යතාවය ඒ විදිහටම තියෙනවා. උටත් ගොඩක් කලාවට VR එකක් නැහැ, හැබැයි සර්විස් එකක් ප්‍රොවයිඩ් කරනවා. ඉතින් මෙන්න මේක ඇත්තම අපිටත් අපි හැමතිස්සෙම කැමති ඔබට සේවාව සලසන්න. හැබැයි ඔබ දන්නවා මේ මුදල් ප්‍රොසෙස් කරන එක, පේමන්ට් ප්‍රොසෙසින් කියන එක හයිලි රෙගුලේටඩ් ඒරියා එකක්, නියාමනයක් තියෙනවා, අපි අනුකූල වෙන්න ඕන. ඒ වගේ දේවල් නිසා තමයි අත්‍තර මේ වගේ තවමත් සීමාවන් තියෙන්නේ. හැබැයි අපි උත්සාහ කරමින් යනවා අපේ පාර්ට්නර් බැංක්ස් එක්ක මේ මේ කියන පාර්ශ්වයන් දෙකට විසඳුමක් දෙන්න, ෆ්‍රීලාන්සර්ස්ලා සහ ටියුෂන් ටීචර්ස්ලාට VR එකක් නැතුව ගන්න. ඒ ගැන ඉදිරියේදී අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනික ඇත්තටම මම හිතන්නේ ලොකු අවබෝධයක් එන්න ඇති බලන අයට, විශේෂයෙන්ම ඔයා දෙන සර්විසස් ටික කොහොමද ගන්න කියන කාරණාව. මේ ප්‍රශ්නේ මම අහන්නේ ටිකක් වෙනස් විදිහක ප්‍රශ්නයක්. මොකද මම ගොඩක් වෙලාවට ධනික පෙරේරාව දකින්නේ වෙනස් විදිහට හිතන, හැමදේම වෙනස් විදිහට දකින්න සහ අවස්ථා ඉතාම ඉක්මනින් අඳුනා ගන්න එකට පිළිමත් දෙන පුද්ගලෙක් විදියට. මේ ප්‍රශ්නේ අහන්නත් හේතුව මේ බලන බහුතරයක් අපේ channel එකත් එක්ක එකතු වෙන බහුතරයක් ඔයත් දන්නවා business කරන අය ඉන්නවා, ඒ වගේම විදේශ රටවල ඉන්න විශාල ප්‍රමාණයක් මේ වෙලාවෙත් එකතු වෙලා ඉන්නවා. ඔබ හිතන විදිය සම්පූර්ණයෙන් වෙනස්. මේ අලුත් ව්‍යවසායකෙක් විදියට මේ මේක opportunity එකක් කරගන්න හිතන්නේ කොහොමද? ඒ ගැන පොඩි tips ටිකක් අපි දෙමුද? ඔව්, මෙහෙමයි. ඇත්තටම අපිට ව්‍යාපාරයක් මෙතනදී අඳුර ගන්න ඕන විශේෂම දේ තමයි ඇත්තටම ව්‍යාපාරයක් සහ ව්‍යවසායක් අතර වෙනස. දැන් ව්‍යවසායකත්වයක් කියලා කියන්නේ හැමතිස්සෙම entrepreneurship කියන එක. හැමතිස්සෙම මේ සමාජයේ තියෙන ප්‍රශ්න ගැටලු වලට නිර්මාණාත්මක විසඳුම්, නිර්මාණාත්මක අදහස් තුළින් විසඳුම් සෙවීම ඔස්සේ ධනයක් උපදවන ක්‍රමය. සාමාන්‍ය ව්‍යාපාරයක් ගත්තොත් එතනදී ඇත්තටම මේ නිර්මාණශීලීත්වය හෝ විසඳුමක්, يعني ප්‍රශ්නයකට විසඳුමක් කියන එක අත්‍යවශ්‍ය නැහැ. ඔබට පුළුවන් මාකට් එකේ ඔල්රෙඩි තියෙන බිස්නස් මොඩල් එකක් ෆලෝ කරලා, මාකට් එකේ ඔල්රෙඩි තියෙන ප්‍රොඩක්ට් එකක් ඒ මාකට් ප්‍රයිස් එකටම ලබා දීලා සාමාන්‍ය බිස්නස් එකක් පටන් ගන්න. ඒතර ඔන්න ඔය දෙක ව්‍යාපාරයක් සහ ව්‍යවසායකයක්, ව්‍යවසායකත්වයක් ඔන්න ඔය විදිහට ප්‍රධාන වශයෙන් වෙනස් වෙනවා. ඒතකොට මේ දෙක මේ වගේ වෙලාවකදී හැසිරෙන්න ඕන ආකාරයන් මට හිතන විදිහට දෙවිදියක්. ව්‍යවසායකයක් නම්, ඔබ ව්‍යවසායකයෙක් නම්, ඔබට ව්‍යවසායක ඇසක් තියෙනවනම්, entrepreneurial mindset එකක් තියෙනවනම්, ඔබට පුළුවන් වෙනවා මේ වගේ අවස්ථාවක උනත් මේ අලුතින් මතුවලා තියෙන ප්‍රශ්න, emerging needs, අලුත් අවශ්‍යතාවයන්, මිනිසුන්ගේ දැන් මේ ප්‍රශ්නත් එක්ක මතුවෙච්ච අලුත් අවශ්‍යතාවයන් වලට ඔබේ නිර්මාණශීලීත්වය ඔස්සේ, ඔබේ නව අදහස් ඔස්සේ විසඳුම් ඉදිරිපත් කරන්න. ඒතර ඒක ඇත්තටම ඔපචුනිටි එකක් විදිහට අපිට සලක ගන්න පුළුවන්. ඒකේ විශේෂම කාරණය තමයි ඔබ මේවා දිහා බලන විදිහ වෙනස් වෙන්න ඕන. ඔබ හැමදෙස්සෙම මේ දකින හැමදේම මේ බලන්නේ අපෝ මේක ප්‍රශ්නයක්, කරදරයක්, මට මේකෙන් ගොඩේමක් නැහැ කියන අර ඒ වගේ මානසිකත්වයක් නේ ඔබට හැමදෙස්සෙම හිතෙන්නම මේක බෑ කියන දේ. හැබැයි ඔබට පුළුවන් නම් මේ ප්‍රශ්නයක් දැකලා, ගැටලුවක් දැකලා, මට මේකට මගේ ඒරියා එකේ, ඒක සමහරවිට මේ ITම වෙන්න ඕනේ නෑ, මගේ ඒරියා එක ඉලෙක්ට්‍රිකල් නම් ඒ පැත්තෙන්, ඉලෙක්ට්‍රොනික නම් ඒ පැත්තෙන්, මෙකැනිකල් නම් ඒ පැත්තෙන්, තමන්ගේ මොකක්ම හරි තමන්ගේ තියෙන පැෂන් එක, තමන්ගේ තියෙන කුසලතාවය, ස්කිල් එක ඔස්සේ තමන්ට පුළුවන් නම් දෙයක් හිතන්න, මේ ප්‍රශ්නෙට මට මොකක් හරි දෙයක් දෙන්න පුළුවන්ද, විසඳුමක් දෙන්න පුළුවන්ද. අන්න ඒක තමයි ඇත්තටම ව්‍යවසායකත්ව මානසිකත්වයක් කියන එකෙන් අදහස් කරන්නේ. මේ සමාජයේ තියෙන දේවල් දිහා වෙනත් පැහැකින් බලලා එය ඔපචුනිටි එකක් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව ඔබ සතු නම් මේ වගේ අවස්ථාවක් වුණත් ඔබට ඔපචුනිටි එකක් විදියට සලකන්න පුළුවන්. හැබැයි
අර මං කිව්ව පළවෙනි කාණ්ඩය ව්‍යාපාරයක් නම් සාමාන්‍ය බිස්නස් මොඩල් එකක් ෆලෝ කරන සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් ඔෆර් කරන ව්‍යාපාරයක් නම් බිස්නස් එකක් නම් එතනදී අතරම මේ වගේ කාලෙකදී අපි පොඩි සර්වයිවල් මූඩ් එකකට යන්න වෙනවා පොඩි නොවැඩි පවත්වා ගන්න පුළුවන් තරම් තමන්ගේ තියෙන කොස්ට් එක වීදම් ප්‍රමාණය පුළුවන් තරම් සීමිත කරගෙන පුළුවන් තරම් කම්පිටිෂන් එක උඩ තමන් නොවැඩි ඉන්න අල්ලාගෙන ඉදීමම තමයි අතරම ඒ වගේ බිස්නස් වලට මේ වෙලාවේ තියෙන ඔප්ෂන් එක මොකද දැන් මේ වගේ වාතාවරණය තුළ ගොඩක් සාමාන්‍ය බිස්නසස් වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි අතහැරලා දාන්න ඉඩකඩ තියෙන වැඩි එතකොට ඒ වගේ තත්ත්වයක් තුළ ඔබ නොවැටි අල්ලගෙන හිටියොත් ඔබ අතහරින්න නැතුව අල්ලගෙන හිටියොත් අන්තිමේදී මේ වාතාවරණය පහව ගියාට පස්සේ ඉතුරු වෙන්නේ අන්න ඒ වගේ අල්ලගෙන හිටපු කීප දෙනෙක් විතරයි. එතකොට එතනින් පස්සේ ඔබට අවස්ථාව තියෙනවා ඔබ අර කරගෙන ආපු ව්‍යාපාරය කම්පිටිෂන් එකත් එක්ක තවදුරටත් ග්‍රෝ කරන්න ඉස්සරහට ගෙනියන්න. එතකොට එතනදී ඔවුන් මේ වෙලාවේ මම හිතන විදිහට පොඩි සර්වයිවල් මූඩ් එකක අල්ලාගෙන ඉන්න හෝල්ඩ් ඔන් මූඩ් එක තමයි ඉන්න අවශ්‍ය වෙන්නේ. මේ ගොඩක් කලාවට මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙනවා IT ෆීල්ඩ් එකට ගොඩක් ඉන්ට්‍රස්ට් ආය. කියන්නේ මේ වෙනකොටත් IT වලින් ලංකාවට මුදල් ගේන ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. අලුත් විදිහක එහෙම නැත්නම් මේ වෙලාවේ තියෙන ට්‍රෙන්ඩ්ස් එහෙම නැත්නම් මේ වෙලාවේ මොනවාද තියෙන අලුත් දේවල් යුටිලයිස් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා ගොඩක් දේවල් ලංකාව පැත්තෙන් අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. නමුත් ඇප්ස් හදලා මේ වෙලාවේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන්ම ඇප්ස් ලංකාවේ දැන් ඔබගේ ඇප් එක ගත්තත් මම හිතන්නේ මුළු ලංකාවම වෙනස් කරන්න ඒකට පුළුවන්කම තිබුණා. ඒ වගේ IT ෆීල්ඩ් එකේ ඉන්න අයට මොනවාද තියෙන ඔපචුනිටිස් පොඩ්ඩක් අපි ඒ ගැන කතා කරමු. මං හිතන විදිහට මං හිතන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ ඒක ගැන මගේ කියවීම ටිකක් වෙනස්. අර ගොඩක් වෙලාවට බහුලව ඇහෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අයගෙන් විශේෂයෙන්ම තරුණ කට්ටියකින් දැන් මේ වෙලාවේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් මොකද්ද පටන් ගන්න සුදුසුම පැත්ත? මොකද්ද මේ හොඳටම යන ඒරියා එක? මං හිතන්නේ ඇත්තටම තමන්ගේ ව්‍යාපාරය විශේෂයෙන්ම ව්‍යවසායකත්ව ව්‍යාපාරයක් අර මං කිව්ව දෙකෙන් අර මේ පැත්තේක entrepreneurial business එකක් පටන් ගන්නවා නම් මං හිතන්නේ වඩා වැදගත් වෙන්නේ අර මේ වෙලාවේ යන ට්‍රෙන්ඩ් එක හෝ මේ වෙලාවේ මේ යන දෙයට වැඩිය තමන් අවබෝධ කර ගැනීම තමන්ගේ ෆැෂන් එක මොකද්ද. මම හිතනවා අද දවසේදී ඔයාට ලොකු අදහසක් එන්න ඇති. විශේෂයෙන්ම ලංකාවේ ඩොලර් ගේන්න අපිට තියෙන වගකීම, ඒ වගේම ධනික මේ වෙනකොට දීලා තියෙන සොලූෂන් අරහම අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි හෙලපේ වලට එහෙම නැත්නම් QR කෝඩ් වලට මාරුවෙමු. ඒ වගේම ලංකාවට විදේශ විනිමය ගේන්න පුළුවන් ප්‍රබව හරහා අපි උත්සාහ කරමු ගේන්න. මොකද මම හිතනවා අපි තනි තනිව මේකට දායකත්වය ලැබුවොත් මම හිතන්නේ අපේ රට උඩතරකට ගේන්න පුළුවන් වෙයි. ධනික එහෙමනම් බොහොම ස්තුතියි විශේෂයෙන්ම ඔයාගේ කාලය කැප කරලා අපිත් එක්ක එකතු වුණාට. මේ දැනුමයි අපිට බෙදා හරින්න ඕන. මොකද මේ හිතන විදිහයි අපිට මිනිසුත් එක්ක එහෙම නැත්නම් මේ බලන හැමෝත් එක්කම ෂෙයා කරන්න ඕන. මොකද මේ හරහා අපේ ඇටිටියුඩ්ස් වෙනස් වුණොත් ලංකාව 3%ක් තියෙන ව්‍යවසායකයෝ ලොකු ප්‍රමාණයකට ඇමරිකා එක්සත් ජනපදයේ වගේ වෙනත් රටවල වගේ ව්‍යවසායක වැඩි රටක් බවට අපිට පත් කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.